ඔව් විදේශගත ශ්‍රමිකයන්ට තියෙන ප්‍රශ්නේ අපේ රට කවදද ෆ්ලයිට් එකක් එන්නේ මං ඉන්න රට කවදද ලංකාවෙන් ෆ්ලයිට් එකක් එන්නේ කියලා මේ ගැන අපි කතා කරමු ආයිබෝන් කියලා පිළිගන්න ඔබ සිය දෙනා මගේ YouTube channel එකට සිටිය. ඉතින් අදම කතා කිරීම බලාපොරොත්තු වෙන්නේ කවදද ඔබ ඉන්න රටට ෆ්ලයිට් එකක් එන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකන් එයාලයින් සම්බන්ධ කරගත්තා. ඉතින් මෙහිදී අපිට අනාවරණ වූ කාරණයක් තමයි ඉදිරියට ෆ්ලයිට් කීපයක් එමර නියමිතයි මේ සඳහන් කරන්න වූ රටවල් වලට. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට තානාපති කාර්යාලයෙන් හා ඔබ ඉන්න රටේ ශ්‍රී ලංකන් එයාලයින් මේ කාර්යාලයනුත් දැනගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මම සඳහන් කරන්න මොනවද මේ ෆ්ලයිට් එන රටවල් කියලා. ඩුබයි වලට ෆ්ලයිට් එකක් එනවා 28 වෙනිදා නොවැම්බර්, කුවේට් වලට එනවා දෙසැම්බර් 3 වෙනිදා, සිඩ්නි ඕස්ට්‍රේලියා එනවා ෆ්ලයිට් එකක්. මේක 26 හෝ 28 කියලා තමයි හරි හැටි සඳහනක් නැහැ. හරිම දිනයක්. නමුත් ෆ්ලයිට් එකක් එනවා කියලා තියෙනවා සිඩ්නි වලට, ඕස්ට්‍රේලියා, අමාන්, ජෝර්දාන් වලට එනවා කියලා තියෙනවා දෙසැම්බර් 2 වෙනිදා. ඉතින් ඔබට දැන් තේරෙනවා ඇති මේ රටවල් වලට දැනට තියෙන ෂෙඩියුල් එක සමහරට මේ ෂෙඩියුල් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. සහ මේකට විවිධ ඌ රටවල් ඇඩ් වෙන්න එකතු වෙන්නත් ඉඩ තිබෙනවා. ඉතින් දැනට අපිට ලැබුණු තොරතුරු තමයි ඩුබායි, කුවේට්, ඕස්ට්‍රේලියා, ජෝර්දාන්. ඉතින් මේ රටවල් වලට ෆ්ලයිට්ස් එනවා කියලා. ඉතින් ඔබ මේ රටවල් වල ඉන්නවා නම් ඔබට ලංකාවට එම අත්‍යවශ්‍ය කාරණයක් නම් අවශ්‍යයි නම් ඔබට ඔබගේ ළඟම තියෙන තානාපති කාර්යාලය සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මොකද මේ සියලුම දේවල් වෙන්නේ තානාපති කාර්යාලයන් හරහා. ඉතින් තානාපති කාර්යාලයන් තමයි තීරණය කරන්නේ කවුද එන්නේ, කවුද ප්‍රයොරිටි නැත්නම් ප්‍රමුඛස්ථානය ලබා ගන්න කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට ඔබ රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් දැනටමත් තානාපති කාර්යාලයෙන් ඔබ අමතලා මේ ගැන දැනුවත් වීමේ හැකියාවක් තිබෙනවා. සමහර විට ඔබට දැනටමත් තානාපති කාර්යාලයෙන් අමතලා නැත්තම් කතා කරලා ඇති මේ ෆ්ලයිට් එක සඳහා සූදානම් වෙන්න කියලා. ඉතින් ඊයේ දිනේදී ලංකාවට ඇවිල්ලා තියෙනවා ලාංකිකයන් 198 දෙනෙක්. මේ අය අතරින් එක්සත් අරාබි එමිරාජය නැත්තම් මේ ඩුබායි හෝ අබුඩාබි මේ කුමන හෝ තැනකින් 143 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක්සත් අරාබි එමිරාජය UAE වලින්, මාලදිවයිනින් 53 දෙනෙක්. මාලදිවයිනේ ලොකු ප්‍රශ්න තිබ්බා, බොහෝ දෙනා කතා කරා. ඉතින් මේ 53 දෙනෙක් කටා රාජ්‍යයේ දෙදෙනෙක් ඇවිල්ලා තිබෙනවා. ඊට අමතරව ඉන්දියාවේ 98 දෙනෙක් ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් එනවා. මොකද මේ කටාර වලින් හැමදාම ෆ්ලයිට් වල අපේ ලාංකිකයන් එනවා. මොකද කාගෝ ෆ්ලයිට් 3-4ක් එනවා මම දන්න තරමින් කටාර වලට දවසකට. ඉතින් මේ කාගෝ ෆ්ලයිට් වල අපේ ලාංකිකයන් එනවා. ඊට අමතරව ඔබට යම්කිසි ප්‍රශ්න තියෙනවා, හදිසි අවස්ථාවක් තිබෙනවා නම් එමර්ජන්සි සිටුේෂන් එකක්, සමහරට ගැමිණි කාන්තාවන් වෙන්න පුළුවන්, මේ ආකාරයෙන් ඉන්නවා නම් ඔබට තානාපති කාර්යාලයේ කතා කරලා මේ කාගෝ ෆ්ලයිට් එක බුක් කරගැනීමේ හැකියාවක්ද තිබෙනවා. ඉතින් මට අද පැවසීමට අවශ්‍ය වූයේ ලංකාවට එන ෆ්ලයිට් සම්බන්ධයෙන් මින් ඉදිරියට සහ කොහොමුණත් මේ ශ්‍රී ලංකන් එයාලයින් අපිට දැනුම් දුන්න තොරතුරු. සමහරට මේ තවදුරටත් වෙනස් වීමේ හැකියාවක් තියෙන අපේ කොවිඩ් කාර්ය සාධන බලකායේ අපේ හමුදා පොවිතුමා විසින් තමයි තීරණ ගන්න කවුද කොච්චර ප්‍රමාණයක් ගෙන්නවද කියලා. ඉතින් මේ තීරණ වෙනස් වීමේද හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් දැනට තියෙන තොරතුරු තමයි අපි සඳහන් කරේ. ඉතින් මේ වනිතේ ක්‍රඳි සිට අපට බොහොම ස්තුතියි. නැවත මේ ආකාරයේ වීඩියෝ සමඟ ඔබ හමු වෙලා පරතින් ඔබෙන් සමඟ ගන්නවා සුබ දවසක්.